පැහැදිලි දැක්ම තමයි දියුණුවේ මුල්ම පියවර. විෂන්කයා විශ්වාසනීය දැක්ම. දැන් රංජන් රාමනායක මහත්තයා කරයි කියන වැඩේ මං හොඳයි කියන්නේ. නමුත් අපිත් ඇහුවා මම හිටපු අධිකරණ ඇමති හැටියට මම කියනවා රංජන් රාමනායක මහත්තයා අර විනුසුරුවරියක් එක්ක කතා කරලා තියෙනවා. හැබැයි දැන් මේ විනුසුරුවරිය එක්ක කතා කරන්නේ මේ නඩු තීන්දුව දුන්නෙන් පස්සේනේ. මේ නඩු තීන්දුව දෙන්න කියලා එයා කියන්නේ නැහනේ. නඩු තීන්දුවක් දුමින්ද සිල්වා සම්බන්ධයෙන් දීපු නඩු තීන්දුවට පස්සේ තමයි රංජන් රාමනායක මහත්තයා කතා කරන්නේ. මේක කොහොමද දුන්නේ කියලා. ඒ නඩු තීන්දුවම ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරුන් පස් දෙනෙක් විසින් මේ විදිහටම සනාථ කරලා තියෙනවා. ඒක නෙමෙයි මෙතන තියෙන ගැටලුව. අපි රංජන් රාමනායක මහත්තයාගේ කටයුතු සියලුම දේ ප්‍රතික්ෂේප කරනවා. මීට ඉස්සෙල්ලත් හඬපටි එළියට ආවා. මීට ඉස්සෙල්ලත් මේ රටේ ලොකු දූෂණයක් සම්බන්ධයෙන් චෝදනාවට ලක්වෙච්ච කෙනෙක්, නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරිනියක් සම්බන්ධයෙන් හඬපටියක් නිකුත් කරා, ප්‍රසිද්ධ කරා. ඒ අයටත් මෙම රංජන් රාමනායක මහත්තයාට තියෙන නීතියම ක්‍රියාත්මක කරනවාද? ඒ හඬපටි රංජන් රාමනායක මහත්තයා කරලා තියෙන වැරැද්දක් නම් ඒ පුද්ගලයා කරලා තින්නෙත් වැරැද්දක්. එතකොට කොහ මේ අය වද නීතිය ඉස්සරහට ගේනවා? අපි නීතිපතිවරයාට කියනවා කරුණා කරලා මේ පිළිබඳවත් ඔබගේ අවධානය යොමු කරන්න. ඔබ යටතේ ඉන්න නිලධාරියෙකුට තමයි මේ වැඩේ සිද්ධ වුණේ. මේ වැඩේ සිද්ධ වුණේ මේ විදියට හඬපටියක් නිකුත් වුණේ නීතිපතිවරයා යටතේ හිටපු නිලධාරියා. අද වැඩ තහනමට ලක් වෙලා තියෙනවා. එහෙමනම් ඒ හඬපටිය නිකුත් කරපු එක සම්බන්ධයෙන් කරුණා කරලා ක්‍රියාත්මක වෙන්න. මොකද නීතිපති දෙපාර්තමේන්තුවේ ස්වාධීනත්වය 2017 අගෝස්තු 25 වෙනිදා මා යටතේ තියෙන දෙපාර්තමේන්තුවක් හැටියට මං උපරිමයෙන් ආරක්ෂා කරා. මට ඕන වෙලාවක කියන්න පුළුවන්. කිසිම විනිශ්චකාරවරයෙකුට කතා කරන්න, කිසිම නීතිපති දෙපාර්තමේන්තුවේ කිසිම නිලධාරියෙක් එක්ක මට තියෙනවා නඩු තියෙනවා. නමුත් ඒව සම්බන්ධයෙන් අපි කතා කරන්න කිසිම හේතුවකට අපි කටයුතු කරෙත් නැහැ. ඒ ගැන ඕනෙම අභියෝගයකට මුහුණ දෙන්න මම සූදානම්. Breaking.lk.